පේන. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට අද මම ගෙනලා තින්නේ අන්ඩර්කෝට් ගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට පේනදී මේ මේ අන්ඩර්කෝට් ගන්න එක තමයි මම අද අන්බොක්ස් කරන්නේ. ඉතින් ඊළඟට දිගින් දිගට වැඩවල මම පාවිච්චි කරන්න ඉන්නේ මේ ගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම වැඩ කරද්දී කොහොමද මේ ගන්න එකෙන් වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ මේ ගන්න එක ඔයගොල්ලන්ට පේනදී මෙතන ගහලා තියෙනවා අන්ඩර්බෝඩි කෝටින් ගන් කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ගන්න අන්ඩර්කෝට් එකක් ගහගන්න. අන්ඩර්කෝට් එක කියන්නේ පේන්ට් එකට බොඩිය නෙමෙයි ගහන්නේ. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් මම දාලා තිබ්බා. ඕගොල්ලෝ මතකයි මම දිරුම් ගන්න තු පේන්ට් කරමු කියලා වීඩියෝ එකක් දාලා තිබුණා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ මේ ලින්ක් එකෙන් බලන්න. ඉතින් අද බලමු මේ බොක්ස් එකේ මොනවද කොහොමද මේ අන්ඩර්කෝට් ගන්න එක ඇවිල්ලා තිබෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ගන්න එකේ බොක්ස් එක මේ විදිහට තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් අපි බොක්ස් එක මේ විදිහට අරගමු. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති ගන්න එක හසුරලා තිබුණේ මේ විදිහට තමයි. සාමාන්‍ය පොලිතින් එකකින් තමයි ගන්න එක වහලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේ තියෙන পেපර් බොක්ස් එක. ඉතින් මේ යූස් මෙනු එක අනිවාර්යෙන් බලන්න. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් මේකේ තියෙන නට් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ගන්න එක සුද්ධ කරගන්න වෙලාවට. ඉතින් මේ තියෙන ගන්න එක. ඉතින් මේ විදිහට තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ වගේම මේ හැම ගන්න එකකට වගේ මේ වගේ අපිට හෝස් එක රහේ කරන්න ක්ලිප් එකක් දෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපිට මේ වගේ පොඩි හෝස් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක මොකටද දුන්නේ කියලා මම ඔයාලට පස්සේ කියන්නම්. ඉතින් මේ තින්නේ අපේ අන්ඩර්කෝඩ් ගන්න එක. ඉතින් ඕගොල්ලන්ට පේනද හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා මේ ගන්න එකේ. ඒ කියන්නේ ගානෙන් ගොඩක් ගාන අඩු වුණත් ඇත්තටම ගන්න එක හොඳටම හොඳයි. ඉතින් මේ තින්නේ ගන්න එක තමයි. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති වීඩියෝ එක වුණොත් ගන්න එකේ හොඳ ක්වොලිටි එකක් තියෙනවා ගන්න එකේ. අතරේම හොඳට ගන්න එක අහුවෙනවා. ඉතින් යන්නේ ගන්න එක මේක තමයි ගන්න එක. ඉතින් ඕගොල්ලන්ට පේනදි මේක තමයි මේ අපි වර්ත් හරි මොක් හරි අන්ඩර්කෝඩ් බෝටල් එකෙන් එන්නේ. ඉතින් ඒක මම දැන් ටින් වලත් එනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේක ඕගොල්ලන්ට තියෙන බෝටල් එක මෙතනට ෆිට කරලා අන්ඩර්කෝඩ් එකෙන් ඉතින් ගහ ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට කැමති විදිහට කැටේ අඩු වැඩි කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට පේනදි මෙහෙම මෙහෙම මේ වගේ ෆෙස්ටිවල් වටයක් දීලා තියෙනවා. ඉතින් ගොඩක් අය මම අහපු දේ තමයි මේ වගේ ගන්න එක මේ වගේ බටයක් දෙන්නේ මොකද කියලා. ඉතින් ඕගොල්ලන්ට ඉතින් මේ මෙතනදී නිපල් එක මේ ගලවන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් පේනවාදී ඒ නිපල් එක ගලවලා මෙතනදී මේ මේ රේට් එකේ මේක මෙහෙම හයි කරන්න පුළුවන් මේ. මේ ඕගොල්ලන් පේනදී මේක මේ විදිහට හයි කර ගන්න තියෙනවා. ඉතින් උඩ අර නිපල් එක නෙමෙයි මේක නිපල් එක ඉස්සරහට එනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපිට මේ දැන් මේ මේ නිපල් එක දාලා ස්ප්‍රේ කරනකොට අපිට පුළුවන් කෙලින්ම තියෙන මේ මේ බොඩි එක විතරයි මේකෙන් ස්ප්‍රේ කර ගන්න පුළුවන්. ඒ වගේම මේක දැන් බටේ දැම්මට පස්සේ මේකෙන් අපි හැම අස්සම් මුල්ලක්ම අන්ඩර්කෝට් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට තේරෙනවා දැන් චැසියක් යනවා ගහනකොට චැසිය හැමතැන හැම මුල්ලකටම මේකෙන් අපිට අන්ඩර්කෝට් එකෙන් අන්ඩර්කෝට් වදින්න ගහන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට තමයි මේ ෆෙස්ටිවල් හෝස් එකක් දීලා තියෙන්නේ. ඉතින් අපිට ඔන්ලයින් මේක ගලවලා ආයි නිපල් එක දාලා මාරු කරගන්න පුළුවන්. මේ නිපල් එක අඩු වැඩි වෙනකොට අඩු වැඩි වෙනවා. ඕගොල්ලන්ට ඒක ඒ අන්ඩර්කෝට් එක ස්ප්‍රේ කරනලාට ඕගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මෙතන මේ මේ පොඩි සිදුරක් තියෙනවා. ඒ සිදුර මේ අනිවාර්යෙන් විවෘතව තියෙන්න ඕනේ, නැත්නම් අන්ඩර්කෝට් එන්නේ නැහැ බෝතලෙන්. ඉතින් ඕගොල්ලෝ අර මං කිව්ව ලින්ක් එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, අනිවාර්යෙන් bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට කලින්ම දැනගන්න පුළුවන් වෙයි, මගේ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්.